මේකෙන් දෙන මෙසේජ් එක තමයි අන්න උඹලා Facebook වල meme හැදුවොත් එහෙම ඔන්න ඊළඟ දවසේ යන්න පුළුවන් හිරයට ඔන්න දඩයක් ගහන්න පුළුවන් කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න කියලා පනත ගෙනල්ලා හරිද දැන් මේ පළවෙනි මේ ප්‍රකාශය ඒකයි අමතුතුමාගේ තමන්ගේ personal areas පියව ගන්න එකක් තමයි මේකේ කතා වෙන්නේ हैशटैग परपुरट दें आए हैशटैग ना करने ही नहीं करने तो ये नहीं तो हैशटैग बाय मिला मेकर मैं मैं तेरे मामू तो इन बाय वैन दे आने हैं मैं आपे देशपाल ने क्रमे गए ना आपी हैशटैग क्या हुआ था तो कदान ने वाने इतिंग मामू तो इन बाय वैन दे आने हैं साहा मैं नीति है तेरे में आपे पावती ना नीति කරන්න බැරි දෙයක් මේ නීතියෙන් අලුතෙන් වෙන්නේ එකම දේ අර කොමිසමක් පත් කරන එක සහ මේ මහජන ආරක්ෂකට ආරක්ෂක ඇමතිට මේ අසීමාන්තික බලතල දෙන එක ඒකනේ වෙනස ඉතින් අර බය වෙනවා කියන එක මං හිතන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන දැන් ඔය ඔබතුමා කිව්ව අර කතා වෙනවා හැනවා මිනිස්සු අනේ Facebook වල මුකුත් දාන්න බැරිද දැන් අපිට මොනවද කියන්න පුළුවන් එහෙම තැති ගැන්වීමක් තියෙන මං හිතන්නේ මිනිස්සු අතර ඒක තමයි මේ නීතියේ පළවෙනි इंटेंशन ने कने मेक गेन हेतु एकाय मेक गेन ने में ऑनलाइन स्पेस से के हानि आवम करने वाद में गै में कांता वांटे लामा इंटरवेन में अपराध वाला कुन वाद ने में मिनिस्सु तातिगान वाने तमाय में नीतिया गेन ने में किन्दे ने मैसेज के तमाय अन्न उंबला Facebook को ले मीम है दो ते हम और ने ईलंग दासे यान पुलांग නේ තිරානාල සමිතිතුමා මේ පාර්ලිමේන්තුවේදී කතාව පටන් ගත්තේ මේක අත්‍යවශ්‍යයි කාන්තාවන්ට සහ දරුවන්ට වෙන අපරාධ වළක්වන්න කියලා තමයි පටන් ගත්තේ මේ නීතියේ වගන්ති 57ක් තියෙනවා 57න් හරියටම දෙකයි ඇත්තරම කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලියලා තියෙනවා ඒ වුණාට ඒ වගන්ති දෙකේ තියෙන ඔක්කොම ටික අපේ දණ්ඩ නීති සංග්‍රහය සහ වෙනත් නීතීන් වලින් මේ කරන්න පුළුවන් දෙයක් සමා වෙන්න පොඩක් දැන් මේ 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 මොහොත වෙනකොට fake account එකකින් අපි හිතමුකෝ දැන් මේ කවුරු හරි තරුණියකට මඩ ගහනවා නම් අපි ඉන්න කාටද කියන්නේ? ඒකට මේකෙන් මොකක්ද හරි ගැස්සලා තියෙන්නේ? මේකේ එහෙම ක්‍රමයක් තියෙනවද? දැන් මම වැඩ කරන්නේ ඇත්තරම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කොටගෙන online අවකාශය වෙන ප්‍රචණ්ඩත්වයෙන් තමයි මම research කරන්නේ. දැන් අපේ hashtag පරපුරේ hotline එකකුත් තියෙනවා. ඔහොම cases ආවහම එන්න. මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔහොම මඩ ගහනකොට एक विंदितयाट विंदितेंगे सीट अणुअकटम अत्यावश्य देता मे फेक अकाउंट अयन कर लें हरिद मे मड पोस्ट मट अयन कर लें गुडक पेलावट पोलिसट अन्नवा नडवाक हनवा क्या तीन ऐ पोलिस मुना दहाँ खाऊद मे ऐ काम तक कर लाइन केस ओपन कर अपेराटे ने पुद्गलिक छाया रूपया निर्वा छाया रूपया क्षय आऊना ගොඩක් වෙලාවට පොලිසියට ගියාම කියන්නේ අහන්නේ මේ ඒතර විඳිතයව ආය විඳිතයක් බාටපත් කරනවා ඇයි ඔයා යැව්වේ කාටද යැව්වේ බෝයිෆ්‍රෙන්ඩ් ඔන්නෝම ප්‍රශ්න වගේක් අහනවා ඉන්වෙස්ටිගේෂන් එකක් ඕපන් කරන්නෙත් නැහැ හරිද ඉතින් ඔන්නෝක තමයි අර සිස්ටම් එකේ අවුලක් තියෙනවා දැන් කො තාක්ෂණේ ඊව හොයාගන්න තාක්ෂණයක් මේකෙන් එනවද ඊව හොයාගන්න තාක්ෂණයක් මේකෙන් අලුත් තාක්ෂණයක් එන්නේ නැහැ දැන් ඒතර මේගොල්ලෝ කියන්නේ හරිද ලක්ෂ මේ මේ දාස් ගානක පොලිස් සේවාවක් තියෙද්දි CCID එකක් තියෙද්දි හරිද අනික සර්ට් ආයතනයේට පුළුවන් අර පෝස්ට් අයින් කරන්න හරිද සර්ට් ආයතනයේට ගිය අවුරුද්දේ පමණක් කේසස් 20000 ගණන්ක් ඇවිල්ලා තියෙනවා සෝෂල් මීඩියා කේසස් එකෙන් 10000කට මේ වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ට විරුද්ධව තමයි ලැබිලා තියෙන්නේ දැන් අපි RTA එකක් ෆයිල් කරලා ඒ නම්බර්ස් ගත්තා ඒ 10000ටම සර්ට් ආයතනයෙන් තාක්ෂණික සහාය මේ ලබා දීලා තියෙනවා ඉන් එහාට කරන වැඩ කටයුතු CCID එකට බාරයි නේ කම්පියුටර් ක්‍රයිම්ස් ඉන්වෙස්ටිගේෂන් ඩිපාර්ට්මන්ට් එකට බාරයි. දැන් එතන වෙන්නේ නැති දේ මේ පස්සෙනික මේ පස්සෙනිකේ කොමිසමක් කරන් කොහොමද කරන්නේ? කේසස් 10000ක් පස්සෙනිකේ කොමිසමකින් කොහොමද කරන්නේ? මේක තාක්ෂණීය අවුලක් නෙවෙයි තියෙන්නේ. නේ? අනිත් එක තමයි කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න කියලා පනත ගෙනල්ලා. හරිද? දැන් මේ පළවෙනි මේ ප්‍රකාශය ඒකයි. ඇමතිතුමාගේ. විශේෂ බාර ඇමතිගේ. ඉන් එහාට ඔක්කොමලා කතා කරන්නේ තමන්ගේ personal areas පියව ගන්න එකක් තමයි මේකේ කතා වෙන්නේ. ඉතින් එහාට කාන්තාවන් සහ ළමයි ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මං හිතන්නේ මේ අපි කවුරුත් එකකයි කාන්තාවන්ට සහ ළමයින්ට අන්තර්ජාලයේ අපරාධ සිද්ධ වෙනවා. ඒකට අපි කවුරුත් නැහැ කියන්නේ නැහැ. නේ අපි කවුරුත් කියන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ කියලා.
ඉතින් ඒක මුලට දාලා මේ නීතිය ගේන්නේ ඇත්තරම ඒක ඇත්තරම දුකයි සහ මං හිතන්නේ බොහොම ජරා වැඩක් නේ ඒ කියන්නේ කාන්තාවන් සහ දරුවන් ගැන එකක් තමයි ඒක ගැන සීරියස්ලි හිතන්නේත් නැහැ මේගොල්ලෝ ගානකුත් නැහැ ඒගොල්ලන්ට වෙන අපරාධ ගැන ඒනට අර ඒක ඉස්සරහට දාලා කියන්නේ මේ නීතිය අපිට අවශ්‍යයි කියලා ඉතින් මං හිතන්නේ අමුතුවෙන් බය වෙන්න දෙයක් නැහැ මේ නීතිය ගෙනාවා කියලා කාන්තාවන්ට දරුවන්ට සතක් වෙන්නේ නැහැ හරිද ඒක ඒක එතනින් මං නම් එතනින් එහාටයි කියන්න දෙයක්වත් නැහැ කිසිම සතක් වෙන්නේ නැහැ පොලිසියකට ගිහින් කරගන්න බැරි දෙයක් මේ කොමිසමකින් කරන්න පුළුවන් වේද පස් දෙනෙක්ගේ සමන්විත විෂය බාර ඇමති හැම කේස් එකකටම එක්ස්පර්ට් කෙනෙක් ගන්න අපොයින්ට් කරනවාද දැන් මේ කොමිසම ඇවිල්ලා පොලිස් කණ්ඩායමක් එක්ක ඇවිල්ලා ඔය වගේ අපරාධ කරන තැන් හොයලා ඒවට කඩා පැනලා වැඩ කරන්න පුළුවන් මේ නීතිය ඒ තරම් ශක්තිමත් අල්ලගෙන යන්න පුළුවන් මන්න හිතන්නේ එහෙම කරන්න ලංකාවේ නීති ලංකාවේ නීති නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ නීති සමානව ක්‍රියාත්මක නොවන ප්‍රශ්නයක් ක්‍රියාත්මක නොවන්නේ නේ දැන් එතෙන්ට පයින් නැත්තම් කොතෙන්ටද මේ පයින් යන්නේ දැන් ඔය කාන්තාව සම්බන්ධයෙන් මීට කලින් ඉඳන් ප්‍රශ්න තිබ්බා ඒතර මේ අපිට මේ 50 නැතුණත් මීහා සමාන 50 බොහොම 8ක් 9ක් තිබ්බා හැබැයි මේ 50 8 9ම අපිට ලිස්ට් අවුට් කරන්න පුළුවන් කාන්තාවන් ළමයි නැතුව එක එක පුද්ගලවට අගට් කරලා ගිය අවස්ථාව තියෙනවා ශක්ති කුමාර ඊළඟට අපි ගත්තොත් ගිය අවුරුදු 2019 2010 2018 කම වසරවල අතිශයින් ප්‍රබල විදියට හැම පනතක් තුලින් පුද්ගලව ඇරෙස්ට් කළා 120 පිනල් කෝඩ් එකේ හැමදෙස්සම ඇරෙස්ට් කරනවා හැබැයි මම හිතන්නේ මං නිවැරදි ඇතේ කාන්තාවන් සහ ළමයින්ට කිසිදු හානියකදී ওই කිසිම පරතක් ක්‍රියාත්මකු නැහැ එතකොට අවශ්‍යතාවය මොකද්ද චේතනාව මොකද්ද සහ උන්ගේ උමනාව මොකද්ද එච්චරයි පනත් ක්‍රියාත්මක වෙන්නේ උන්ට අවශ්‍ය නැති විතරයි ඔව් මාවත